මේවා නැවිට අපි විසින් කරන ලද සියලුම PCR රසායන පරීක්ෂණ සංඛ්‍යාව 37,66,692ක් මේ පරීක්ෂණ සිදු වෙන්නේ දිවයිනපුරා පීටි රසායනාගාර 38ක් මගින් මේ 38 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රසායනාගාර 21ක් තිබෙනවා එවැගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ කියන විශ්වවිද්‍යාල පද්ධතිය යටතේ රසායනාගාර 7ක් තිබෙනවා ආරක්ෂක අමාත්‍යාංශ යටතේ රසායනාගාර 2ක් තිබෙනවා පුද්දලික අංශයේ රසායනාගාර 38ක් තිබෙනවා 9ක් තිබෙනවා ඒ අනුව මුළු රසායනාගාර සංඛ්‍යාව 38ක් එවැගේම අපි දුටුව පසුගිය මාස කිහිපය තුලදී විශ්ලේෂණය කරපුවාම ජනවාරි මාසෙදී අපි PCR පරීක්ෂණ 450,000ක් ඉක්මවා සිද්ධ කළා පෙබරවාරි මාසෙත් 104,000කට ආසන්න ප්‍රමාණයක PCR පරීක්ෂණ සිදු කළා මාර්තු මාසෙදී අපි දැක්කා රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් ඒ නිසා පරීක්ෂණ සංඛ්‍යාව 329,000ක් විදිහට සටහන් වුණේ මාර්තු මාසෙදී අප්‍රේල් මාසෙදී අපි දිටුව මැද භාගයෙන් පස්සේ රෝගීන් සංඛ්‍යාවේ වාර්තා වෙනවා වැඩිපුර අප්‍රේල් මාසෙදී 340,000ක් සිදු කළා PCR පරීක්ෂණ නමුත් මැයි මාස වෙනකොට අපිට කරන්න සිද්ධ වුණා ඒ වගේ දෙගුණයක් 712,000ක් PCR පරීක්ෂණ කළා සස සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ඉල්ලුමට සරලන පරිදි සැපෙම එහෙම නැත්නම් ධාරිතාව වැඩි කරමින් PCR පරීක්ෂණ කරන්න කටයුතු කරලා තිබෙනවා ඒ වගේම අපි ඊයේ දිනේ ගත්තොත් ඊයේ දිනේ කනලද මුළු PCR පරීක්ෂණ සංඛ්‍යාව 17207ක්. එතකොට දිවයිනේ රසායනකර පද්ධතියේ ඒ රසායන හැම එකක්ම එකට සම්බන්ධීකරණය කරලයි මේ රසායනගාර පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒ වගේම වසංගත රෝගාංශයේ උපදෙස් පරිදි ඒ සාම්පල් ලබා ගැනීම සිදු කරනවා. ඒ වගේම අපගේ වෛද්‍ය සැපවීම මංශය ඒ පරීක්ෂණාගාර සඳහා අවශ්‍ය විශේෂයෙන්ම රියජන්ස් එහෙම නැත්නම් අවශ්‍ය රියජන්ස් ඇන් කන්සියුමර්ස් ප්‍රතික්‍රියක ප්‍රතිකාරක සපයනවා ඒ නිසා තමයි අපිට මේ වගේ මහා කාර්ය සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ලැබිලා තියෙන්නේ ඒ වගේම රෝගී හඳුනා ගැනීම සඳහා ක්‍රම දෙකක් තිබෙන එකක් තමයි ඔබ දන්නවා PCR පරීක්ෂණය අනිත් එක තමයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය එතකොට ඕනෑම කෙනෙකුට මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය ශේෂ්ත්‍රයේ දී කරගන්න අවස්ථාව තිබෙනවා ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සායික වෛද්‍ය නිලධාරීන් සහ එහි ශේෂ්ත්‍රයේ කාර්ය මණ්ඩලය කැපවීම යුතු වැඩ කරනවා ඒ වගේම රෝහල ටිකේ රෝහලවල බාහිර රෝගී අංශයේ ඒ වගේම වාට්ටුවල මේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය කරනවා ඉතින් මේ වගේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන නිසා දිවයිනේ රසායනගාර පද්ධතිය මේ අවස්ථාවේදී ඒ රෝග විනිශ්චය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන් විශේෂයෙන්ම අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමෝ ප්‍රස්පාරදී අපේ සියලුම ලේකම්තුමන්ලා ඒ වගේම අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු හැමදාම උදේට සතියට දවස් 3ක් සාකච්ඡා කරලා අපේ උපාය මාර්ග විනාශ කරමින් සහ අපේ ධාරිතා වැඩි කිරීම අවශ්‍ය බාධක තිබුණා ඒ බාධක මග හරවාගෙන ඉදිරියට කටයුතු කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. Breaking.lk